වැඩකරන ජනතාව නියෝජනය කරන අපි විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව අද බලවත් වීතියකට පත් වෙලා ඉන්න මොහොතක් අපි දන්නවා මේ කොවිඩ් 19 වසංගතයේ ආරම්භ වෙලා මේ ගෙවි ගිය කාලය තුල වරින් වර මේකේ විවිධ රැලි ආවා අද ඇවිල්ලා තියෙන තුන්වෙනි රැල්ල මේවා අපි නෙමෙයි කියන්නේ මේ ලෝකේ සහ රටේ ඉන්න සෞඛ්‍ය අංශේ විද්වත් සංවිධාන විසින් තමයි මේවා කියන්නේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය, එතකොට මේ රටේ වසංගත විද්‍යාංශේ මේ සියලු තැන්වලින් මේ රැල්ල ඉතාම බරපතලයි කියලා අනතුරු අඟවලා තියෙනවා. නමුත් අපිට පේනවා මේ මොහොත වෙනකොට මේ කොවිඩ් 19 වසංගතයේ මේ ව්‍යාප්තිය පාලනය කරලා මේ රටේ ජනතාවත් ඒ වගේම වැඩ කරන ජනතාවත් ආරක්ෂා කරගන්න නිසි කලමනාකරණයක් අද ආණ්ඩුවට නැහැ. ඒක තමයි අපි මුරදෙල තියෙන බරපතලම අර්බුදය. අද මේ රටේ මාධ්‍යවල පළවෙලා තියෙනවා මේ රටේ තියෙන ප්‍රධාන පෙළේ වෛද්‍ය සංගම් හතරක් ආණ්ඩුවට ලියලා කියනවා මෙන්න මේ කාරණා ක්‍රියාත්මක කරන්න කියලා. ඒකේ තියෙන පළවෙනි යෝජනාව තමයි වහාම ඒ අවශ්‍ය තැන්වලට දැඩි සංචරණ සීමා පනවන්න කියන එක. ඒ නිසා පොදු දේපළා මානවික අසුරකේ මධ්‍යස්ථානයේ විදියට අපේ පළවෙනි යෝජනාව තමයි වහාම මේ රට තුල මේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා తాවකාලිකව ලොක්ඩවුන් එකකට එහෙම නැත්නම් සංචරණ සීමා පැනවීමකට වහාම යන්න කියන කාණ්ඩුවට. මෙතෙන්ට ගියේ නැත්නම් රෝහල් වැඩි කරාට ඇඳන් හැදුවට ඒ වගේම ඒ විවිධ යටිතල පහසුකම් හැදුවට වැඩක් නැහැ. රෝගීන් දිනෙන් දින වැඩි වුණොත් ඊයේ වෙනකොට රෝගීන් 2600 ඉක්මවල ගියා. ඒ නිසා මේ රෝගීන් දිනෙන් දින වැඩි වුණොත් මේ යටිතල පහසුකම් වැඩි කරලා ඒක තුලින් මේකට විසඳුමක් දෙන්න හම්බ වෙන්නේ නැහැ. යටිතල පහසුකම් අපි අනිවාර්යයෙන් වැඩි කළ යුතුයි. ඒවා වැඩි කිරීම සඳහා පහුගිය කාලේ ආණ්ඩුවට ඇතිතරම් කාල සීමාව තිබ්බා. ඒ කාලේ මේවා සිද්ධ කරේ නැහැ. නම් දැන් අද අපි මේවට මේ විදිහේ පැලැස්තර ගහලා හරියන්නේ නැහැ. ඉස්සරලාම පළවෙනියෙන්ම මේ සංචරණ සීමා පැනවීම වහාම සිදු කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි ඒත් එක්කම මේකට තියෙන ප්‍රධාන විසඳුම තමයි එන්නත්කරණය. දැන් එන්නත් පහුගිය කාලේ ගෙන්නුවා. දැන් නැවත ගෙන්නන්න යනවා කියලා කියනවා. හැබැයි මේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පෙන්වා දීලා තියෙන මග පෙන්වීම අනුව ඒ ගයිඩ්ලයින් අනුව නිවැරදි ක්‍රමවේදයක් අනුව විධිමත්ව සාධාරණ සහ විනිවිද ස්වභාවයෙන් මේක ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊටම පැහැදිලිව කියලා තියෙනවා සෞඛ්‍ය සේවකයන්ට පස්සේ මේ වැඩිහිටි ජනතාවට මේ එන්නත් ලබා දෙන්න කියලා. ඒ වගේම ඉදිරිපෙළේ සේවය කරන සේවාවලට මේක ලබා දෙන්න කියලා. ඒතොර අද ඒ මග පෙන්වීම අනුව මේක සිද්ධ වෙන්නේ නැහැ. වසංගත විද්‍යාංශයෙන් දෙන මග පෙන්වීම නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියන මග පෙන්වීම නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම විවිධ සෞඛ්‍යංශ නියෝජනය කරන වෘත්තීය සමිති, වෛද්‍යවරුන්ගේ සමිති, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ඒ වගේම වෛද්‍ය රසායනවරුන්ගේ සංගමය, ඒ වගේම එක්සත් හෙද සේවා සංගමය මේ සෞඛ්‍යංශ වැඩ කරන විවිධ වෘත්තිකයෝ පෙන්වා දෙන කරුණාවන නෙමෙයි අද වැඩ කරන්නේ ආණ්ඩුව. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමති පළමුවෙන්ම ඇහුම් කන් දෙන්න, ඒ වගේම අපි මේ ඇහුම් කන් දීලා නිවැරදි තීන්දුව ගන්න, නිවැරදි තීන්දුව අරන් සියලු දෙනාගේ සහයෝගය අරන් මේ වැඩේ පාලනය කරන්න අවශ්‍ය පීරංග වලට යන්න. Breaking.lk